නළුවෙක්ද ගුරුවරයෙක්ද අපි අර යල්පැන ගිය අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා අපිට මම ඒක පිළිගන්නවා ප්‍රයිවට් ඩිග්‍රී කරන්න අපේ අම්මලා තාත්තලාට මේ ලක්ෂ ගණන් වියදම් කරලා සල්ලි තිබ්බේ නැහැ මට ඉස්සර තිබ්බ පොඩි බයිසිකල් කට්ටක් හතර වටේ කියලා මම උගන්වනවා මට හරි අම්මක් තිබ්බ උගන්වන්න සමහර ක්ලාසස් වලින් මට මුදල් ලැබුණ නැහැ ගෑනු ළමෙක් වෙනම account එකකින් දාලා ඒකට ෂෙයාස් තියෙනවා 1500ක් විතර ඒක මාරු විදිහට වෛරල් ගිහිල්ලා මට මාරු විදිහට රික්වෙස්ට් ඕගයක් එනවා FB එකේ අයුතු යෝජනා ඇවිල්ලා නැද්ද මට එකපාරට ෆෝන් ආර මැසේජ් එකක් එනවා WhatsApp එකට සර් I love you කියලා මට දෙන්න පුළුවන් උපරින් මං එයාට දෙනවා එතනින් එහාට ඒ දෙය ඉවරයි විහිළුවට කතා වෙනවා අනේ ලස්සනයි නේද මං අරකයි මේකයි නමුත් ඒ වගේ දෙයක් බලාපොරොත්තු නැහැ ආයි බෝන් කියලා පිළිගන්නවා සිල් දෙනාටම අපේ රටේ මේ කලාකරුවන්ට ක්‍රිකට් ක්‍රීඩකයන්ට මේ හැමෝටම මිනිස්සු ආදරෙයිනේ ඒත් එක්කම මිනිස්සු තවත් ආදරය කරන කොටසක් තමයි මේ ගුරුවරු ඒක අපි දැකලා තියෙනවා මේ වෙනකොට ලංකාවේ ගොඩක් දෙනා ආදරය කරන ගුරුවරු ඉන්නවා ඒ අතරට අලුතින් ආවා කියන්නත් බෑ හැබැයි ආසන්නම කාලේ වැඩිම ආදරයක් දිනාගත්ත කෙනෙක් එක තමයි අපි අද කතා බහට එකතු වෙන්නේ මේ තව පැත්තෙන් කතා කරුත් එමේ ලංකාවේ බොහෝ තරුණිය මේ අපි කතා කරන පුද්ගලයන්ට ආදරය ගන්න පටන් ගන්නවා එකට හේතු කොට දෙනවා ඔහු එක්ක වෙලා කරන නළුවෙක් නිරූපණ ශිල්පියෙක් සහ ගුරුවරෙක් මේ හැම දේවලුත් එක්කම විශේෂම කාරණේ තමයි අද ඔහු උපන් දිනේ. ඉතින් අපි මේ දේ හැමදේම එකතු කරගෙන ඔහුට ආරාධනා කරා අපිත් එක්ක කතාබහට එකතු වෙන්න කියලා. අද අපිත් එක්ක ඉන්නේ දිනුක් බෙන්තරගේ අයිබෝවන්. අයිබෝවන් කොහොමද? සහ සුබම සුබ උපන් දිනයක් වේවා. බොහෝම ස්තුතියි. නළුවෙක්ද ගුරුවරෙක්ද? ඇත්තරම මම ගුරුවරයෙක්. රංගපානවා. ගුරු වෘතිය තමයි මගේ වෘතිය. मध्यपांतिक මගේ හිටියේ කොනාර මමයි මල්ලී අම්මයි තාත්තයි තාත්තා රජේ රැකියාවක් කරා කොළඹ කෞතුකාගාරයේ දැන් යා විශ්‍රාමික අම්මා ගෙදර මල්ලිත් දැන් 11 වසරේ එහෙම තමයි පෞලිස්තර ඕලෙවල් ඒලෙවල් රිසල්ට් මම ඕලෙවල් A7යි B2යි ඊට පස්සේ මම නාලන්දේ ගිහිල්ලා ඒලෙවල්ස් කරලා A3ක් ගන්නවා අට්ටලි ඔව් මම ආට් කරේ කොනාර මම කරේ ලොජිකෝයි ජියෝග්‍රෆි සිංහලයි ඒ තමයි සාමාන්‍ය ස්තර සාමාන්‍ය ස්තර හරි පළවෙනි ප්‍රශ්නේ ඒ හතයි බී දෙකක් අරගෙන ආට් කරේ ඇයි ඇත්තටම මම පොඩි කාලේ හිතන් හිටියා ඒ කියන්නේ මට දොස්තර කෙනෙක් වෙනවා ඉංජිනේරුවෙක් වෙනවා ඒ වගේ ලොකු හිණයක් තිබ්බේ නැහැ මුලින්ම මම කරේ මම ආස දෙයි කොන අර ඊට පස්සේ මම ඒ හතයි බී දෙකක් අරගෙන මගේ පවුලේ කට්ටියත් මට බල කරේ නැහැ මෙහෙම කරන්නවා බයෝ කරන්න මැත්ස් කරන්න ඒ වගේ මට බල කරන්න ආවේ නැහැ ඊට පස්සේ මම හිතුවා මේ මම ආස දෙය කරන්න ඕනි කියලා දැන් මම ආසයි මම පොඩ්ඩක් දඟ චරිතයක් මම ආසයි ගොඩාක් මැරෙන්නේ මහන්සි වෙන්නේ නැති දෙයක් කරන්න ඒ කාලේ ඉතින් අර කොල්ලෝ මානසිකත්වයේ තිහිටියේ ඉතින් ඉගෙන ගන්න ආසකම තිබ්බට මම ආස උන්නේ නැහැ වැඩි මැරීගෙන දඟ කිරීගෙන පාඩම් කරන්න සබ්ජෙක්ට් එකට ඉතින් මම ඒක තමයි මගේ මුල්ම හේතුව ආට් කරන්න ඊට පස්සේ අනිද්දේ ඒ කාලේ මගේ ඔළුවේ තිබ්බේ නැහැ මේ මොන බයෝ මැත්ස් ආට් කියන තුනටම මැරෙන්න ඕනි කියලා මගේ ඔළුවේ තිබ්බේ බයෝ මැත්ස් කියන දෙකම මැරෙන්න ඕනි ආට් කරොත් ෂේප් එකේ ගොඩ යන්න පුළුවන් කියලා ඊට පස්සේ මම මේක කරන්න බැස්සෙන් පස්සේ තමයි මට තේරුනේ ඊට වඩා අමාරුයි කියලා පාඩම් කරන්න ගොඩක් දේවල් තිබ්බා ඊට පස්සේ මම ආට් තෝරගත්තේ ඒ නිසා ඊට පස්සේ මම මේ නාලන්දට ඇතුල් වෙනවා මගේ ගල්කිස්සේ පාසලේ මම ගන්න සබ්ජෙක්ට් තුනෙන් දෙකක් තිබ්බේ නැහැ ඒ හේතුව නිසා ඊට පස්සේ මම නාලන්දට ඇතුල් වෙනවා මම භූගෝල විද්‍යාව තර්ක ශාස්ත්‍රය සහ සිංහල කරන්නේ ඒක මම හොඳට කරනවා මම වැඩි පන්තියේ හිටියේ නැහැ නමුත් මම බැහැලා වැඩේ කරනවා කරලා මම කොහොම හරි අන්තිමට ඒ තුනක් ගන්නවා පන්ති හිටියේ නැහැ කියන්න හේතුව පන්ති ඉස්කෝලේ ගියේ නැද්ද කට් කරා නැහැ ඉස්කෝලේ ගියා සමහරක් දවස්වලට ඉස්කෝලේ යනවා වගේ ගිහිල්ලා ගියේ නැති වෙලාවලු තිබ්බා දවසක් හෝ දෙකක් ඒ අතරතුරේ ක්ලාස් එකේ ගොඩක් දුර රැඳෙන්නේ නැහැ කොනාර මම මොකද මමයි මගේ යාළුවෝ ටිකයි යාළුවෝ දෙතුන් දෙනෙක් හිටියා සමහරක් කට්ටිය දැන් ලංකාවේ නැහැ පොඩ්ඩක් හරි අදිමදි කරා කම්මැලි වුණා ක්ලාස් එකේ ඉඳලා එකතන වාඩි වෙලා ඉගෙන ගන්න මම ආසම නැති දෙයක් එකතන වාඩි වෙලා එක දිගට ඉගෙන ගන්න. ඉතින් සමහරක් වෙලාවට ග්‍රවුන්ඩ් එකේ නැත්තම් කැන්ටීමක නැත්තම් එහෙම තමයි ගොඩක් කල් ගත කරේ. හැබැයි වැදගත් දෙයක් ඉගෙනුවොත් හරි වැදගත් නෝට් එකක් හරි තිබ්බොත් මම අනිවාර්යෙන් ඒක ලියාගත්තා.
ඒ දේවල් ටිකක් කරා. ඒ කියන්නේ අවශ්‍ය දේ දේ කරා. අවශ්‍ය දේ කරා. අවශ්‍ය දේ කරා. සමහරක් වෙලාවට අනවශ්‍ය දේත් කරා. නමුත් අවශ්‍ය දේවලට ගොඩාක් අවධානය යොමු කළා. මොකද මගේ ජීවිතේ අනිවාර්යෙන් මට හිතුණා මම අනිවාර්යෙන් A level කරන්න ඕනි, පාස් වෙන්න ඕනි, කැම්පස් එකකට යන්න ඕනි, ගිහිල්ලා මගේ ජීවිතේ හදා ගන්න ඕනි කියලා. ඉතින් මම මේ වැඩ ටික කරගත්තා. ඒ කියන්නේ ඔබ නොකියා කියන්නේ ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රයේ පොඩි අවුලක් තියෙන අනවශ්‍ය දේවල් ගොඩක් ඇඩ් කරලා තියෙනවා A level වලට. සමහරක් තැන්වල තියෙනවා කොනාර අපි අර යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා අපිට. මම මේක පිළිගන්නවා. මොකද අපි නූතන ලෝකෙත් එක්ක අපි දිනුන වෙලා මදි තාම. ඒ අපේ අධ්‍යාපන ක්‍රමයේ අපේ සිලබස් එක ගත්තත් අපේ උගන්වන දේවල් ගත්තත් අපි තව අප්ඩේට් වෙන්න ඕනි. මගේ පෞද්ගලික මතයක් ඒක. අර පරණ දේවල් උගන්නගෙන මාවයි කියලා අපිට නිකන් පොතේ දැනුම විතරක් තිබිලා මදි. අපි සමාජ ජීවත් වෙන්න ඕනි. අපිට ඒ දේවල් වලින් දෙයක් ගන්න ඕනි. උදාහරණයක් වශයෙන් කොනාර මම දැක්ක මේ ළඟදි වීඩියෝ එකක් මේ ජපානයේ ගැහණු දරුවන් ඉන්න පාසලක කාර් එකක් ගෙනල්ලා කාර් එක ගලවනවා. රෝද ගලවන්න කියලා දෙනවා. රෝද හතරම ගලවලා මේකේ මේ එන්ජින් එක මෙහෙම මේ පොඩි බං හිතන්නේ අවුරුදු 7 8 වගේ වසර ළමයෙක්ට. ඉතින් අපේ ළමයෙක්ට එහෙම ගත්තොත් ඒ වගේ දැනුමක් නැහැ. මම කියන්නේ එහෙම වෙන්න ඕනේ නැහැ. නමුත් අර යන්න ඕනේ විදිය තව සුට්ටක් වෙනස් වුණා නම් මං හිතන්නේ මීට වඩා අපිට දෙයක් කරන්න පුළුවන්. අපේ ළමයිට මාර දැනුමක් තියෙනවා. මං එනවා දැන් ඔබේ ජීවිතයට. ඔව්. ඔබ රංගන ජීවිතය සහ ඔබ ක්‍රීඩා කරා අධ්‍යාපනය මේ හැමදේම බැලන්ස් කරගත්තා. ඔව්. ඒක ඇත්තටම ටිකක් අමාරු දෙයක් ඕනාර මොකද මම මුලින්ම මම සයන්ස් කොලෙජ් එකේ දිද්දි මම අවුරුදු 13න් 15 15න් 15 17න් 15 තුනේම ක්‍රිකට් ගැහුවා ක්‍රිකට් ටීමේ කැප්ටන්. ඊට පස්සේ මම රගර් ප්‍රැක්ටිස් කරනවා තියෙන අර රගර් ගහදි පොඩ්ඩක් මොරල් එකක් තියෙනවා කියලා වනේ. ඊට පස්සේ මම රගර් ප්‍රැක්ටිස් කරනවා සයන්ස් එකේ. ඊට පස්සේ මම රගර් ක්‍රීඩා වේදනවා. ඊට පස්සේ ඒ අතුරතුර මම ඉගෙනත් ගන්නවා. මම එක වසර ඉඳන් කොවුනාර 9 10 වෙනකම් පන්තියේ 1 2 3 4 හිටියා. හැබැයි මම පන්තියේ රැඳුන්නේ නැහැ ඒ කාලෙත්. මම ස්පෝර්ට්ස් කරා සෑහෙන්න කරා. හැබැයි මම 1 2 3 4 හිටියා. මම පළවෙනි දේ කොනාර මට හිතෙනවා මම මොන දේ කරත් මට අවශ්‍ය දේවල් ටික මම ගන්න ඕනි කියලා. මම ස්පෝර්ට්ස් කරාත් මම දැගලුවන් සෙල්ලම් කරාත් රණ්ඩු වුණත් කාත් එක්ක හරි මම දන්නවා මම ඒ කියන්නේ එක්සෑම් එක කාලෙදි හරි මේ දේවල් ටික මම කරන්න ඕනි කියලා. ඒ නිසා මම ඒ ටිකේ රැඳුණා සහ ඊට පස්සේ මම කැම්පස් ඇවිල්ලා මම මොඩලින් කරන්න ගන්නවා නිරූපණ ශාස්ත්‍රයේ. ඊට පස්සේ මම එහෙම රංගන ශාස්ත්‍රයටත් පිවිසෙනවා. ඉතින් ඒ දේවලුත් එක්ක කැම්පස් එකේ වැඩ කටයුතුත් එක්ක හරි අමාරුයි බැලන්ස් කරන්න එක්ක ඕන. අර ඒ කියන්නේ ලේසියෙන් කරන්න බෑ. මම කරන්න නැති මිනිසුන සෑහෙන මිනිසු ප්‍රේසක් ඉන්නවා ලංකාවේ එහෙම කරන. නමුත් අමාරුවෙන් හරි ඒ දේවල් ටික කරගන්නවා. ඒ කියන්නේ ඔබ ජීවිතේ හේතුව බේරෙනව නම් තියෙන එකම මාර්ග අධ්‍යාපනය විතරයි කියලා. මම ඔයාලට කිව්වා අපි සාමාන්‍ය පවුලක් අපිට එහෙම මට ප්‍රයිවට් ඩිග්‍රී කරන්න අපේ අම්මලා තාත්තලා මේ ලක්ෂ ගණන් වියදම් කරලා සල්ලි තිබ්බේ නැහැ. මට මම පොඩි කාලේ දම්ම මගේ හිතේ තිබ්බේ මම කොහොම හරි හොඳ ඩිග්‍රියක් කරනවා. මේ ගවර්න්මන්ට් කැම්පස් එකට ගිහලා හොඳ ඩිග්‍රියක් කරනවා. මට අම්මලාට බරක් වෙන්න හිතුන්නේ නැහැ හැමතිස්සෙම. ඉතින් ඒ නිසා අධ්‍යාපනයෙන්ම මට බේරෙන්න ඕනිකම තිබ්බේ. මොකද මම දන්නවා මේ ඒ පැත්තෙන් මට ඒ දේ මගේ ජීවිතේට ගත්තොත් අනිත් පැති වලින් දේවල් ටික මට ලැබෙනවා කියලා. මට ඕනේ මොඩෙක් වෙන්න. මම අන්න ඒ නිසා තමයි ඇත්තටම ඉගෙන ගත්තේ. ඔබ ඒ දේම තමයි දරුවන්ටත් දෙන්නේ. අනිවාර්යයෙන්. මම හැමතිස්සෙම කියන්නේ මම කියන්නේ පුතේ පොත්වලම ඉන්න කියලා. මම කියන්නේ පුතේ අනේ පාඩම් කරපන් කියලා. හැබැයි අපි ඒ කාලේ විදියට ඒ වැඩ ටික කරගන්න අනිවාර්යෙන්ම ඕනේ. මොකද කොනාර අධ්‍යාපනයේ ඒ ලෙවල් පාස් වෙලා අපිට යුනිවර්සිටි එකකට මම කියන්නේ ඒ ලෙවල් කියලා මුළු ජීවිතේම. නමුත් ඒ ලෙවල් පාස් වෙලා අපිට යුනිවර්සිටි එකකට යන්න පුළුවන් නම් ඒක මාර වැදගත්. ඩිග්‍රියක් අපිට කරන්න පුළුවන් නම් ඒ කියන්නේ කොනාර ඔයත් යුනිවර්සිටි එකකට යනවා මල්ලි ඔයත් ඩිග්‍රියක් කරනවා හොඳ ඩිග්‍රියක්. ඉතින් ඒ වගේ අර ඒ චරිතෙට ඩිග්‍රියක් ආවම ඒක හරියට බැබලෙනවා. මම කියන්නේ ඩිග්‍රී ගන්න හැමෝම වැඩෝ නෙමෙයි. නමුත් එහෙම දෙයක් තියෙනවා. එතකොට දැන් මේ ටියුෂන් ශාස්ත්‍රය වලින් කොච්චර කල්ද? මම හෝල් ක්ලාසස් පටන් ගන්න කොනාර දැන් අවුරුදු 2.5ක් විතර වෙනවා. මම A level ඉවර වෙච්ච ගමන්ම මම ඉන්ඩිවිජුවල් ක්ලාස් ගිහිල්ලා ගෙවල් වලට ගිහිල්ලා ළමයිට ගැන්නුවා. A level ඉවර වෙච්ච ගමන්ම රට වටේ තැන් තැන් වල මම ගියා. මට ඉස්සර තිබ්බා පොඩි බයිසිකල් කට්ටක්. මගේ නැන්දාරන් දුන්නේ ඒක. මම ඕකෙන් යනවා කොනාර මේ හතර වටේ කියලා මම උගන්වනවා. මට හරි අම්මක් තිබ්බා උගන්වන්න. මේ මට මං හරි ආසයි මගෙන් දෙයක් කියලා දීලා ඒ ළමයා මට කියනවා නම් අයියේ මට තේරෙනවා සර් මට තේරෙනවා කියලා මට හරි සතුටුයි මගේ ඇඟට. ඊට පස්සේ මම සමහරක් වෙලාවට සමහරක් ක්ලාසස් වලින් මට මුදල් ලැබුණ නැහැ. ඒ කියන්නේ දැන් හෝම් විසිට් එකකදී ගද්දි සමහරක් වෙලාවට ඒ දවසේ අය කරනවා ගන්න නැත්තම් මාසෙ ඉවරලා ගන්නවා. මම
අම්මලා තාත්තලාට කිව්වා අම්මේ ඔයගලන්ට පුළුවන් විදිහට මට සල්ලි දෙන්න මට ඒක ප්‍රශ්නයක් නැහැ කියලා මම ඒකලන් අපහසුතාවය ලක් කරනවා නෙමෙයි සමහර තැන් වලින් මට සල්ලි ලැබුණ නැහැ මේ මාසෙ අග ඉතින් මම මට දුකක් නැහැ මම ආසාවෙන් ගන්නවා ඉතින් මට හරි ඒක එක්ස්පීරියන්ස් එකක් වුණා අර මම හෝල් ක්ලාසස් පටන් ගන්න ඒ දේවල් ටික මට ලොකු අත්දැකීමක් වුණා ඉතින් මේ ඔහොම තමයි මගේ ටියුෂන් ජීවිතය ආරම්භ වුණේ එතකොට අවුරුදු දෙකක් පුරාවට ටියුෂන් සෙස්ටර් හිටියත් මේ එකපාරම කොහොම මේ හයිප් එකක් හැදෙන්න හේතු වෙන්නේ ඇත්තටම කොනාර ඒක වෙන්නේ හරි අහඹු සිදුවීමක් ඊට දවස් 6-7කට කලින් මම මගේ FB account එකේ මම දානවා මගේ post එකක් class දවස් තියෙන හදලා මගේ පින්තූරයක් සහ ඒ එහා පැත්තේ මම දානවා මේ මේ දවස් ටිකේ මෙන්න මෙතන classes තියෙනවා මෙන්න මේ වෙලාවල් ටික කියලා ඔන්න ඕක මම දාලා කොහොම හරි කොනාර දවස් දෙකකට විතර පස්සේ මට මාරු ඉදිරි request ඔගයක් එනවා FB එකේ මට කවදාවත් එහෙම එක දිගට ඇවිල්ලා නැහැ මම බලනවා ඇයි මේ කියලා මම එතකොට ඇත්තම කතාව කිව්වොත් මම එතකොට ජිම් එකේ ඉන්නේ මම ජිම් එකේ මගේ යාළුවෙක්ට කියනවා මචං මගේ ෆෝන් එක පෙන්නලා මේ මට මෙච්චර මෙහෙම වෙනවා මට මොකක් මං එක්කෝ මට මොකක් හරි මගේ FB එකට වෙලාද කියලා මට ඒ තරමට මට විශ්වාසයක් නැහැ ඊට පස්සේ මේ මම දකිනවා මාව මෙන්ෂන් කරනවා සමහරක් ටැං වලින් මට එතකොට ඒ post එක හම්බෙනවා මගේ ඒ මම දාපු poster එක වෙනම account එකකින් දාලා ඒ ගෑනු ළමෙක් ඒකට ෂෙයාස් තියෙනවා 1500ක් විතර. ඒක මාරු විතර වෛරල් ගිහිල්ලා. ඊට පස්සේ මම දැනගන්නේ ආ මේ හේතුව නිසා තමයි මේක වෙලා තියෙන්නේ. වෙලා තියෙන්නේ කියලා. එතනින් තමයි මම දැක්කා pages 2 3ක ඔහොම යනවා ඊට වඩා යනවා. ගිහිල්ලා ඊට පස්සේ මට ගොඩාක් වැඩි උනේ ඕක. එකපාරට කතාබහක් වෙන්න හේතුවක් උනේ. හරි. දැන් ඒත් එක මම හිතන්නේ දරුවන් වෙනොත් ගොඩක් එන්නේ නැති class කොහොම තියෙන්නේ කියලා. ඇත්තටම ගොඩාක් ආවා මේක. ඕනාලා මොකද ඔය වැඩේ වෙලා දවස් 2 3කට පස්සේ මේ ट्यूशन क्लास करें वाहन बहुत लंका ईट बस इतनी चूट के अलबी मैं नमूत इतोड़ मट कथाकर धरवा मन क्लास तीन तेंगोली बेहर इतन टेन बेहेगल दूर वैडी मतर गा महन पति वाले इतना मट चूट मगे हितर इतना सतुर आवा मे कमे ट्यूशन क्लास कमे मुखद मे ऑनलाइन क्लासेस करने पुलवान ये तोड़े लमाइट अन सहभागी वैन पुलवा ये माटा चोटी दुका काव ही तरह में मामा मेच्चरे क्या ने माव कट्टी देना गत्ता है बस से मिलाव क्लासेस टिके वह हुआ है मतलब ना माटा करेगा नून है ना मुझ माटा ये पौड़ी सातुड़ा काव कमान्ने माँ ऑनलाइन का में क्लासेस टिके अकर ना ये तोड़ा मुलांका भी नोन लमे एक सहभागी वैन पुलवा කියලා ළමයි ඇත්තම සෑහෙන පිරිසක් එකතු වුණා කොනාරෝ ඔය වැඩේ නිසා. හරි එතකොට දැන් ඔබ භූගෝල විද්‍යාව එලෙවල්. ඔව් එලෙවල්. කොහොමද සාමාන්‍යයෙන් ඔන්ලයින් ක්ලාස් තියෙනවා නම් එකතු වෙන්න කැමති කට්ටිය කොහොමද එකතු වෙන්නේ? මගේ දාලා තියෙන WhatsApp නම්බර් එකක්. ඒකට මගේ කෝඩිනේටර්ස් ලා ඉන්නවා. ඒගොල්ලෝ ඒ WhatsApp group එකට අදාළ වර්ෂය සහ නම දැම්මෙන් පස්සේ ඒගොල්ලෝ ඇඩ් කරනවා. ඇඩ් කරන් පස්සේ අපේ Zoom link එකක් ඒ group එකට දාලා ඒ හරහා අපිට ක්ලාස් වලට ළමයිට එකතු වෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මේ මේ ප්‍රශ්නේ අහුවට කමන්නේ නැහැ මම ඔබ මොඩලින් කරනවා නිරූපණ ශිෂ්‍යය ඉන්නවා එතනින් අහන නළුවෙක් මේ දේවලුත් එක්ක මේ අර මේක සීමාවයි සීමාවෙ ඉක්මවා කියපු ප්‍රශ්නයක් වෙයි දන්නේ නැහැ හැබැයි ඔව් මම ඒක අහන එක ප්‍රශ්න නැහැ දරුවන්ගේ ආයුතු යෝජනා ඇවිල්ලා නැද්ද සහ දැන් ඔබට දරුවෝ ගැන එහෙම හැඟීමක් ඇවිල්ලා නැද්ද මේක මම හදවතින් මහන දෙයක් අනිවාර්යෙන් මම පළවෙනි ප්‍රශ්නෙට උත්තරය දෙන්නම් දරුවන්ගෙන් මට අයිති යෝජනා ඇවිල්ලා නැද්ද කියන එක. ඒක කොහොනාර මෙහෙමයි. මමට මතකෙට යනවා හරිම අපූර්ව සිදුවීමක් වුණා. දැන් ටිකක් කල් කොහොනාර මම ගෙදර ඉන්නවා මම අපේ WhatsApp group තියනවා ළමයිට මම සමහරක් වෙලාවට පාස් papers දානවා අනිවාර්යෙන් මාසෙට පාරක් මම ළමයිට papers වගේක් දානවා. ඒක දාලා ඒගොල්ලෝ එකේ කරලා මට එවනවා. ඊට පස්සේ මට එකපාරට කොහොනාර message එකක් එනවා WhatsApp එකට සර් කියලා. මම ඊට පස්සේ ඒ මැසේජ් එකේ උඩට ගිහිල්ලා බලද්දී මම ඒ ළමයා මට පේපර්ස් කරලා එපු ළමෙක් මම ඒ පේපර්ස් හරිවැරදි සමහරක් දේවල් මගේ ගෝලියෝ දෙතුන් දෙනේ බලලා ඒ ළමයාට කියලා දීලා තිබ්බා. ඒ කියන්නේ මගේ ක්ලාස් එකේ ළමෙක් මම දන්න ළමෙක් පෞද්ගලිකව දන්නේ නැහැ. ඊට පස්සේ සර් කියලා මට මැසේජ් එකක් එවනවා. ඊට පස්සේ මම යවනවා කොනාර ඔව් පුතේ කියලා. ඊට පස්සේ ටිකක් වෙලා ගිහිල්ලා මට එවනවා සර් I love you කියලා. මාව ඇත්තටම තිගැස්සෙනවා කොනාර. මොකද මම කවදාවත් ඒ වගේ දෙයක් බලාපොරොත්තු නැහැ. මොකද මමත් පෞද්ගලිකව අපි ඉස්කෝලේ යන කාලේ ලස්සන මිස් කෙනෙක් දැක්කම හරි කවුරු හරි උගන්වන්නවම හරි අපි ඉතින් විහිළුවට කතා වෙනවා. අනේ ලස්සනයි නේද? මං අරකයි මේකයි. නමුත් අපි සීමාව ඉක්මවා ගිහිල්ලා නැහැ. කොයිම තැනකද? ඔබට තේරෙනවද? ඒ කියන්නේ සීමාව ඉක්මවා ගිහුව මැසේජ් එකක් කියලා තේරෙනවද? අනිවාර්යයෙන්ම තේරෙනවා කොහොනාර. මොකද එහෙම එකපාරට කියන්න තරම් මොකද මේ එතකොට මගේ ගුරු භූමිකාවටත් පොඩි ප්‍රශ්නයක් වෙනවා ඒක.
ඊට පස්සේ මම පොඩ්ඩක් හිතලා මට දැන් හිතා ගන්න බෑ මම මොකද්ද කියන්න ඕනි මෙතනින් එහාට මම යාට මනින්නද නැත්තම් නමුත් මේ ළමයාගේ ජීවිතේ පොඩ්ඩක් හොඳට වැඩ කරන ළමෙක් කොනාර ක්ලාස් එකේ මම දැක්කා උඩට ගිහින් පේපර්ස් බලද්දී උනත් ඊට පස්සේ මම යවුවා මැසේජ් එකක් පුතේ ඔයා මට ආදරේ කරන්න කලින් ඔයා ඔයාගේ ජීවිතේට ආදරේ කරන්න ඔයා හොඳට ඒ ලෙවල්ස් කරන්න පුතේ ඒ ටික කළා ඔයා තැනකට ආවෙන් පස්සේ ඔයාට මං වගේ නෙමෙයි මට වඩා හොඳ කෙනෙක් ඔයාට හොයාගන්න පුළුවන් කියලා මම මේ මැසේජ් එක ටයිප් කළා එහෙම මම යවුවා ඊට පස්සේ හරි සර් කියලා මට මැසේජ් එකක් කියවලා තිබ්බා ඒ ළමයා කොනාර ඊට පස්සෙන්ද දවසෙත් ක්ලාස් එකට ආවා මම දන්නවා කවුද ළමයා කියලා මට කිසිම අදාළත්වයක් නැහැ මම පාඩුවේ ක්ලාස් එක කරා ඒ ළමයා එහෙම මම ඒ ලෙවල්ස් කළා හොඳට ලෝස් කරා කියලා මට අවිලා කිව්වා 2021 දරුවෙක් ඉතින් ඒ වගේ දේවල් වෙලා තියෙනවා මට ඕක තමයි මගේ ජීවිතේ දැනුණම දේ මම දන්නවා කොහොමද මගේ ක්ලාස් එකේ ළමයි කතා වෙනවා ඇති ඉතින් අපිත් එහෙමනේ අපිත් ක්ලාස් එකකට ගියාම එහෙමනේ ඉතින් ඕක තමයි දේ නමුත් දෙවනි ප්‍රශ්නේ මට ළමයෙක් ගැන එහෙම ක්ලාස් එකට එන මොකද මමත් ඇත්තටම ආහව ප්‍රශ්න ඒක සාමාන්‍යයි කොහොමද මම අපි ඔයගොල්ලෝ ඔක්කොම තරුණ පරපුරේ කට්ටිය අනිවාර්යෙන් සම වයස මගේ දරුවත් එක්ක මට ලොකු මේ ඒජ් ගැප් එකක් නැහැ මමට කවදාවත් කොනාර මගේ ක්ලාස් එකේ ඉන්න ළමයෙක් මට වඩා වැඩිමල් කෙනෙක් හරි වාඩිලා ඉන්නවා නම් මම ක්ලාස් එකේ දෙයක් ඉගෙන ගන්න එයා මගේ පුතෙක් එයා මගේ දරුවෙක් එතනින් එහාට මගේ ජීවිතයටවත් මට කිසිම දෙයක් නිකම්වත් හිතෙන්නේ නැහැ ඒක මම ඕන තැනක දියුරලා කියනවා සහ මගේ හෘද සාක්ෂිය දන්නවා ඒ ක්ලාස් එකේ ඉන්න ළමයා මගේ ළමයෙක් මගේ දරුවෙක් එයායි ඇවිල්ලා තින්නේ මගෙන් දෙයක් ඉගෙන ගන්න මට දෙන්න පුළුවන් උපරින් මම එයාට දෙනවා එතනින් එහාට ඒ දේ ඉවරයි ඉතින් එතනින් එහාට ඉස්සරහට එයාට මගේ ජීවිතයේ උදව්වක් ඕන වුණොත් ඒගලංගේ සර් මෙහෙම කරන්න කියලා මම පුළුවන් තරම් උදව් කරනවා එයා මම ගුරුවරයා එයා ළමයා එතනින් ඒක ඉවරයි ඉවරයි හරි ලස්සන උත්තරයක් ආවේ පුතේ මට ආදරේ කරනවා නම් ඔයා ඔයාට ආදරේ කරන්න සමහරට ඔයා හොඳට ඉගෙන ගත්තොත් ඔයාලට වඩා හොඳ කෙනෙක් හම්බ වෙයි ලස්සන උත්තරයක් මොකද දැන් කාලේ ගුරුවරුන්ගෙන් දරුවන්ව නඩත්තේටම් එක්ක ඔබ මේ බය නැතුව අපි ඔබ මේ කතා කරනවා කියන්නේ ඔබ කතා කරන හයියක් තියෙනවා කියන්නේ හිතේ වැරද්දක් නැහැ කියන එකනේ ඊළඟ ප්‍රශ්නෙට යමු රංගන ශාස්ත්‍රයෙන් ඉස්සරහට යන බලාපොරොත්තුවක් තියෙනවා මම ආස නැහැ ගුරුවරයෙක් කියලා ගුරු භූමිකාවම රඟ දක්වා දක්වන්න හැමදෙස්සෙම මොකද මම ආස නැහැ මේ අනේ මම ටියුෂන් කරන්නේ ටියුෂන් වලට මේ ටියුෂන්ම කර කර ඉන්න ඕනි කියලා නමුත් මම ගුරු භූමිකාව ඉන්නවා මම ඒ දේවල් හොඳට කරනවා නමුත් මම රංගන ශාස්ත්‍රයෙන් ඉස්සරහට යන්නත් මගේ ආසාවක් තියෙනවා මම දැන්ට දෙරණ නාලිකාවේ තෙලිනාටේ කිහිපයක රංගනින් දායක වෙනවා මම ආසයි මොකද මට පුළුවන් දෙයක් කියලා මට හිතෙනවා ඒකත් මම ඉස්කෝලේ යන කාලේ ඉඳන් මම හරි ආසයි ඇඩ් කරන්න ඉතින් මම හරි ආසාවෙන් ඒ දේ කරන්නේ කොනාර මම දන්නවා දෙයක් ආසාවෙන් කරනවා නම් ඒ දේ අපිට කරන්න බැරි කමක් නැහැ කියලා උගන්නන දෙයට මම හරි ආසා කරා මම දැන් ඇත්තටම නිහතමානීව සතුටු වෙනවා මම ලංකාවේ තැනක ඉන්නවා ඒ අතින් ඒ වගේම මම ආසයි මට පුළුවන් අනිත් දේ රංගනය මම ඒ අතකින් ඒ පැත්තෙනුත් තැනකට යනවා නම් අවසාන වශයෙන් අහන්න ඔබ විශ්වාස කරලා ඔබේ පන්තිනේ දරුවෙකුට ඒ තමන් බලාපොරොත්තු වුණු ඒ ප්‍රතිඵල ලැබිලා තියෙනවද මේ දක්වනකම් අනිවාර්යෙන් ඉතින් මගේ මට රිසල්ට්ස් නැත්තම් මෙච්චර ළමයි ගාණක් මට එන්නේ නැහැ කොනාර මට අනිවාර්යෙන්ම සමත් ප්‍රසතේ ඉතාමත් වැඩි සහ මගේ ක්ලාස් වල ඉන්න ළමයි හොඳට ඉගෙනගෙන ඒගොල්ලෝ එක්සෑම් කළා සමත් වෙලා තිනවා ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා ඒ ලිස්ට් එකක් අප්ඩේට් කරන්න මගේ Facebook පිටුවේ ඉතින් ඒ අතරතුරේ ඒගලංගේ ජීවිත වලටත් මගෙන් දෙන්න පුළුවන් දායාදයක් තියෙනවා නම් උපකාරයක් තියෙනවා නම් මගේ අත්දැකීම් එක්ක මම හිතනවා මම මේ දේත් දෙනවා කියලා ඒකලට අනිවාර්යෙන් මම දෙනවා ඉතින් දිනුක් බෙන්තරගේ මේ ආපු ගමනේ ඔබට හයියක් වුණ ගොඩක් ඇති ඒ ගැන පොඩ්ඩක් මතක් කරමු ඇත්තම කොහොනාර මගේ ජීවිතේ මට උන එකම හයිය තමයි මගේ අම්මා අම්මා තාත්තා දෙන්නම එයා තුනෙනු මගේ අම්මා මම මට තාත්තට තමයි වැඩිම ආදරේ මගේ අම්මට ගොඩාක් කට්ටිය කිව්වා පොඩි කාලේ ඉඳන් කොහොනාර මොකද මං හරි දඟයිනේ මං බැලුවොත් මට ඉස්කෝලේ හැමදාම මොකක් හරි යාළුවොත් එක්ක ගිහිලා රණ්ඩු වෙලා මොකද හතර වටේ ඉස්කෝලේත් එක්ක එහෙන වලි ඉස්සර අපේ ඉතින් කොල්ලෝ කාලේ එහෙම තමයි ඊට පස්සේ යාළුවන්ට මොකක් හරි වුණොත් එහෙම මට බලන් ඉන්න බෑ මමත් ගිහිල්ලා ඉතින් උතන රණ්ඩු වෙනවා ඉතින් ඔහොම ඔහොම වෙලා අම්මට හතර වටේම මිනිස්සු කිව්වා මෙහෙමයි මේ එයා ඉගෙන ගන්න නැහැ එයා මේ දඟ වැඩි මොනාද ඔයා බලන්නේ නැද්ද මේ අම්මා නේද ඇයි මෙයාට මෙච්චර නිදහසක් දෙන්නේ මේ ගේ ඇතුලේ හදාගන්න කියලා හෙන දේවල් ටික අපේ අම්මට කිව්වා ඒත් අපේ අම්මා මාව විශ්වාස කරා ඉතින් මම මගේ ජීවිතේ වැඩියෙන්ම මං ගරු කරන්නේ මං ආදරය කරන්නේ මගේ අම්මට මගේ අම්මා තාත්තා දෙන්නම තාත්තා හරිම අහිංසක චරිතයක් තාත්තා මට මුකුත් කියන්නේ නැහැ ඉතින් අම්මා තමයි මගේ පස්සෙන් ඉඳලා හැමදේම බැලුවේ සහ මං කොනාරට කලින් කිව්වා වගේ මගේ දෙවනි අම්මා තමයි මගේ නැන්දා මට බයිසිකලයක් ගන්න සල්ලි නැහැ ඉස්සර මට අම්මයන් ඉල්ලන්නත් බෑ මං ආස නැහැ මගේ නැන්දා තමයි මට දෙන්නේ රුපියල් 65000ක් බයිසිකලයක් ගන්න පළවෙනි බයිසිකලෙ ඉතින් මගේ නැන්දා ඊට පස්සේ ඒ කට්ටියට අමතරව ගොඩාක් කට්ටි ඉන්නවා තව චූටි දෙයක් තියෙනවා මම ඒ ලෙවල් කරන කාලේ කොනාර මම හිටියේ අපේ
බාප්පලා ගෙදර. මොකද මම නාලන්දේ ගියේ. එතකොට මට යන්න එන්න චුට්ටක් වෙලා වැඩි වෙන නිසා මට පාඩම් කරන්න තියෙන වෙලාව අඩු වෙන නිසා මම එහෙ හිටියා ඒගලන්ට කියලා. ඊට පස්සේ මගේ බාප්පයි පුංචි මට ඒගලන්ගේ ළමයෙක්ට වගේ සැලකුවා. මොකද වා වර්තමානයේදී හැම කරන පිරිස නෑ හරිම අඩුයි. වැඩියෙන්ම වලකපන්නේ තමන්ගේ කට්ටිය කරා. තමන්ගේ කට්ටියනේ. ඉතින් මම ඒගලන්වත් මතක් කරනවා මේ අවස්ථාවේදී මට ඒ කරපු දේ මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඉතින් ඒ අතරතුරේ මගේ පුංචිලා කට්ටිය මට හරි උදව් කරා මගේ තාත්තා පැත්තේ නෑ දේව ටික ගොඩාක් උදව් කරා අම්මගේ පැත්තේ ඉන්නේ නුවර ඒගලන්ට මට එන්න කරන්න අමාරුයි ඉතින් ඒ අතරතුරේ ඔහොම මං ඉස්සරහට යද්දි ඉතින් මම හිතනවා ওই කට්ටිය මට ගොඩක් උදව් කරා සහ මම මගේ ජීවිතේ හදාගත්ත ගොඩක් ඕන අර මොකද මට හම්බෙච්ච මිනිස්සුන්ගෙන් මං ගොඩාක් පාඩම් ඉගෙන ගත්තා ආදරේ පැත්තෙන් සහ ජීවත් වෙන්න ඕනේ විදිය පැත්තෙන් සහ මම ලොකු කමකට කියනව නෙමෙයි කොහොන අර මම මේ සමාජයේ අපහසුතාවයට ලක් කරන මිනිස්සු ඉන්නේ නිකන් ජරා කියලා හිතන ගංජකාරයා කුඩුකාරයා ඒතන ඉඳගෙන මම ලංකාවේ يعني මේ සමාජයේ ලංකාවේ නෙමෙයි මේ සමාජයේ හොඳ මිනිහා කියන තැනට වෙනකම් මට හඳුර ගන්න ලැබුණා මම ඒලෝ කරන කාලේ මම යාළුවොත් එක්ක එහෙම යද්දි ඉතින් අන්න ඒ නිසා මට ගොඩාක් මිනිස්සුන්ගෙන් ගොඩාක් අත්දැකීම් මගේ ජීවිතේට ලැබුණා ඉතින් මේ දේවල් එක්ක මගේ ජීවිතේ ගොඩක් මිනිස්සු මට උදව් කරගෙන මම මෙහෙම ඉදිරියට ගියා ආදරේ පරාදලා දිනා ආදරෙන් මම ඇත්තටම පරාද වෙලා නැහැ කොහොන අර මම මේ ලොකු කමකට කියනව නෙමෙයි මොකද මං ඉස්සරින්නම් මට පොඩ්ඩක් පොඩි දෙයක් තිබ්බ කියලා මට හිතන පොඩ්ඩක් උසයි පොඩ්ඩක් චූටි පෙනුමකුයි චුට්ටක් තිබ්බ නිසා මං එහෙම පරාද වෙන්න තරම් දෙයක් උන් නැහැ නමුත් මං හතර වසර ඉඳන් මට මම ඔය ඒක හිටියා කොහොන අර මොකද පොඩි කාලේ කොල්ලෝ කාලේ හතර වසර ඉඳන් තමයි මට ඔය දේවල් තිබ්බ හතරේ පන්තියේ මට හරි ලැජ්ජයි කියන්නේ නමුත් මට කියන්න ඕනේ මං බොරු කියන්න ඕනේ නැහැ ඉතින් මේ ඒ දේවල් තිබ්බ මම ආදරේ කරා ඊට පස්සේ සමහරක් දේවල් වුණා ඉතින් ඔහොම ඔහොම ගිහිල්ලා ඉතින් දැන් ඒ අත්දැකීමුත් එක්ක මම වාගේ ළමයින්ට කියනවා මොකද්ද කොහොමද උඹලා ඉන්න ඕනේ කියලා මොකද කොහොනාර සමහරක් ළමයි ක්ලාස් එනවා කෙල්ලෝ බලන්න සමහරක් ළමයි ක්ලාස් එනවා ක්ලාස් කට් කරලා කොහි කොහි හරි යන්න අපිත් එහෙම කරා කොහොනාර මොකද අපේ අම්මලා තාත්තලා වේදන් කරපු සල්ලි අපි දන්නවා මේ දවස්වල කොරෝනාත් එක්ක කොහොමද අම්ම කෙනෙක් රුපියල් 100ක් හරි හොයාගන්නේ කියලා පවුලක් ඉතින් මේ දේවල් අපි දන්නවා ඉතින් මමත් ක්ලාස් කට් කරලා තියෙනවා ඉස්සර ඉතින් මම දන්න ඒවා හරි හොඳ නැති දේවල් කියලා මොකද හරි දුකක් ඒක අම්මා කෙනෙක්ගේ දෙන සල්ලි වලින් කොහොන අර ක්ලාස් එකේ කාඩ් එක ගන්න කියලා අපි ඒකේ මොන හරි ෆිල්ම් එකක් බලන්න යනවා නම් දැන් කාඩ් එක ගන්න බැරුණා කියන්නේ කොහොමද දැන් කොහොමද ඉතින් දවස්ටි ක්ලාස් එකට එන්නේ ඒ දවස් ටිකත් කට් වෙනවනේ අනිවාර්යෙන් දැන් ඌට ක්ලාස් එකට එන්න ඕනි දැන් මට ක්ලාස් එකට යන්න ඕනි මම ක්ලාස් යන්නේ නැහැ මේ ක්ලාස් එකේ කාඩ් එක ගන්න නැහැ ඉතින් මට ඉතුරු දවස් හතර යන්න ඉන්නේ නැහැ ඉතින් වල ගහන කොයි හරි මම එහෙම කරලා තියෙනවා සමහරක් දවස් දැන් තේරෙනවා අනිවාර්යෙන් මොකද මම එහෙම කළා හොනාර මම ඉගෙන ගත්තේ නැතුව මට මොකක් හරි වුණා නම් මම මොකද්ද කරන්නේ ඉතින් මට හරි දුකයි ඒක එහෙම වුණා නම් ඉතින් මම මේ ඇත්ත කතා කරන්නේ ඉතින් දැන් ළමයිට මම කියනවා නේ රත්තරන් ළමයිනේ ඒ වගේ දේවල් මමත් කළා තියෙනවා ඒව කරන්න එපා කාලයක් ඇයි ඒව කරගන්න පුළුවන් පස්සේ ආදරේ කරන්න පුළුවන් ලස්සන්ට එහෙම යන්න පුළුවන් ෆිල්ම් බලන්න යන්න පුළුවන් හැමදේම කරන්න පුළුවන් ඇයි මේ A level සස්සේව පටලව ගන්න ඒකට චුට්ටි කාලයක් අපි ඉමු බලාගෙන ඊට පස්සේ බල ඕන දෙයක් ගන්න මොකද කෙල්ල කොල්ල කියන්නේ කොහොනාර මේ කොටුකොල් හදන්න පුළුවන් ළමයි නෙමෙයි අම්මලා තාත්තලාත් ඒක දැනගන්න ඕනේ හැබැයි ඉතින් ඒ කාලේ ඒගලන්ට හරි උපදෙස් ටිකක් දීලා ඒ විදිහට ඒගොල්ලන් යවුවොත් අපිට ඒගොල්ලන් මේ ගොඩ දාගන්න බැරි නෑ මොකද නරක ළමයි නෑ හැමෝටම තියෙන්නේ හරි මග පෙන්වීමක් පෙන්වන්න එක විතරයි මොකද හැමෝම හැදිලා තියෙන්නේ මේ ඔළුවට දේවල් ටික පුරවගෙන නෙමෙයි මේ ලෝකෙට ආවේ කොහොනාර අපි මේ ලෝකෙට ආවෙන් පස්සේ තමයි ආපු දේවල් තියෙන්නේ ඉතින් ඒ වගේ දේවල් එක්ක ඉතින් ළමයි හරි සුන්දරයි ඒගලන් අපි හරියට හැදුවොත් ඇත්තරම හොඳ ගමනක් ඒගලන්ට යන්න පුළුවන් හරි බොහොම ස්තුති දිනුක්කයි කතා බහට එකතු වුණාට අවසාන වශයෙන් මොකද කියන්න තියෙන්නේ ඇත්තරම ආදරණීය දුවයි පුතේ මට කියන්න තියෙන මුලින්ම මේ කොරෝනාත් එක්ක ඕගොල්ලෝ මේ දවස් ටිකේ පරිස්සම් වෙලා ඉන්න මොකද අපිට දැනගන්න ලැබෙනවා දවසකට 1500 1600 කෝනාර 1700 1700යි ඒ තරම් එනවා මේ ඉතින් මට පළවෙනියටම කියන්න තියෙන මේ ටිකේ පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න ගෙදරට වෙලා ආරක්ෂිත උපාය මාර්ග අනුගමනය කරලා ඊට පස්සේ කෝනාර මට කියන්න තියෙන්නේ පුතේ දුවේ ඕගොල්ලෝ හොඳට ඉගෙන ගන්න හරිද ඉගෙනගෙන කැම්පස් එකට ගිහිල්ලා හොඳ ඩිග්‍රියක් ගන්න බලන්න ඒක හරිය වටිනවා ඇත්තරම ඉගෙනීම මේ කටුවත්තක් වුණාට එහි ඵලය ඇත්තටම මල් ඉත්තක් අර පොඩි කාලේ ඉඳන් කියනවා ඉතින් දැන් ඔයා මම කොනාර අපි මෙහෙම ඉදිද්දි අපිට ඩිග්‍රියක් හරි මොකක් හරි නැති වුණා නම් අපේ තියෙන බැබලීම චුට්ටක් අඩු වෙනවා ඇත්ත පිළිගන්න ඕනේ අපි හරි අනේ ඔයා මේ කැම්පස් දන්නේ ඔයාට ඩිග්‍රියක් තියෙනවද කියලා අනිවාර්යෙන් අහනවා ගෙදරකට උනත් ගියාම ඉතින් පුතේ දුවේ මම කියන්නේ ඔයගොල්ලෝ කැම්පස් යන්න ඩිග්‍රියක්ම ගන්න කියලා හැබැයි ඔයගොල්ලන්ට පුළුවන් නම් ඒක කරන්න හරිම වටිනවා සහ අනිත් හැමෝම පුතේ තමන්ට පුළුවන් දේ තමන් ආස ගන්න දේ හොඳට කරන්න
හරිද පුතේ ඊට පස්සේ ඔයගොල්ලන්ට වඩු වැඩට ආසන ඔයගොල්ලෝ ආසන වෙන මොකක් හරි දෙයකට ඕගොල්ලොන්ට පුළුවන් ඒකේ පරතරයටම යන්න ඔයගොල්ලෝ ඒකේ බේසික් එක ඉගෙන ගන්න ඒ කොහොමද හොඳටම කරන්න කියලා ඉගෙන ගන්න පොඩ පොඩ අතක ගහ මේකටම යන්න එපා ඉගෙන ගන්න දේ ආස ගන්න දේ හොඳටම කරන්න මොකද ඇත්තම කතාව මේ ලංකාවේ 100ට පොඩි ප්‍රතිශතයක් ඕන අර ඩිග්‍රී එකට සුදුසුකම් ලබන්නේ රජයේ කැම්පස් එකක ඉතින් ඒක හැමෝටම බෑ ඒක අපි පිළිගන්න ඕනේ डिग्री गन पुलवा एक बेडर उपरीम एट अमतर तमंट कर दें उपरीम पर तेरट में अन्न किलता मन के आदरणीय धरव अंत मे बलागिन हेमोट मट की अन्न तीन अरे बो मिस्तना कथा बाट ऐना गिंग अरे नव तो रखी नवा शुभ पंदी बहुमत मिस्तुति को